සමන්තාචක්කවාලිසු අත්ත්‍රාගච්චන්තුදීවතා සදදම්මං මනිරාජස්ස සුනන්තුසගගමොක්හදං දම්මත් සවනෙ කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තාා නමුූතස්සහ බගෙවතු අරගතු සම්මා සම්බුද්දස්හ නමුතස්ස භගවතුවරගතු සම්මාහ සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරගතු සම්මා සම්බුද්දස්ස චත්තාාරෝමි භික්්‍රවී බලාහකා කතමි චත්තාාරෝ ගජ්ජිතානෝ වස්සිතා වස්්‍යතානෝ ගජ්ජිතා නීම ගජ්ජිතානෝ වස්සිතා ගජ්ජිතාච වස්සිහාච හිමකෝෝබික්හවේ චත්තහාරෝ වලාහකාතිී පිෙනත්න උබසිලු දෙනාටම කායික නිරෝගිකමත් මානසික නිරෝගිකමත් ලැබේවා මුතුම් ගෞතම බුද්ධ සාාසනයේදීම බොසිුල දෙනාටම චතුරාරී සත්‍ය ධර්මයම අවබෝධය ලැබේවාය කියල ප්‍රාර්ථනා කරනවා. පෙන්වත්න අද මේදේශනාව සඳහා තමන්ගේ පින්වන්තුූ දායකත්ය ලබාදනවා ගම්පහා ශ්‍රවබෝධිපාරයේ අංකකසි හතර ලිපිනී පදිංචි දම්මිකා ප්‍රදර්ශන සමන්ති සහ මංජුල යන දුදරවන් විසින්. එවගේම වාරිකල පදිංචි එම් අසෝකා විජේරත්න පිනොත් මහත්මිය මොනොරාගල කොළොන්ගොල්ල පදිංචි, මොනොරාගල දුටුගම නුජාතික පාසලේ පිශ්‍රාමික විදුහල් පෙත්තෙන ආරි මන්ධාවත්්‍යය පින්නත්මෑණියන් එවගේම හැමදාමත් මේ දේශනාාවං සන්ඳහා තමන්ගේ දායිකත්යක් ලබා දෙනවා. ඇමෙරිකාවී ලාස්වේගස්සය පදිංචි මල්කාන්ති ඩයිස් මහත්මිය සහ පුතාවිසින්. මේ දේශනාවන් සඳහා දායිකත්ය දරන, පිත් ඔබ සිලුම දෙනාටම නැවතවතාවක් නිදුක්වේවා නීරෝගිවේවා චිරජිවින් ලබේවා. මේ උුතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාරිී සත්‍ය ධර්මය අවබුධය කරගනීමට. ඔබට අදත් මේ දේශනාව තමන් විජීවිතයට පාරමිතාවක් පේවායි කියලා මුලින්ම ආශිර්වාදී කරන්න කැමැතියි. පින්නත්න පසුගිය සති කීපේ පුරාවටම අපේ දේශනාවන් සඳහා අපි පාදක කරගත්තේ, අංගුතර නිකාය හදත් මේ දේශනාවට මාවට දේශනාකිරීම සඳහා පාදකලගත්තේ අගුත්‍ර නිකායේ චතුක්ක නිපාතය සඳහන් වන වලාහක වර්ගීට අයත් පටම වලාහක කියන සෝත්‍ර දේශනාව. ලෝතුරා භාගිවත් සම්මා සම්බුදුරජණන් වහන්සේ සැවත්නූර ජේතනාරාමිහි අනේ පිරිසුරතුමාගේ ආරාමී වැඩවාහස කරනකොට භාගිතුන් වහන්සේ, භික්‍ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා එමනතන් භික්‍ෂුන් වහන්සේලාටයි මේ දේශනාව සිද්ධ කළේ. පිදේශනාවේදී සඳහන් වන වචනය බලන්ට චත්තාරෝමී භික්ගවේ වලාහකා කතම චත්තාහාරෝ. මහනනි වලාහකයෝ හතර දෙයෙක් සිටිනවා. මෙතනදමී වලාහකකිලකින අරත්ථය අපට ගන්නට පුළුවන් පින්වත්න වැස්ස පෙළිබඳව. වැස්ස වහින ආකාරය එමනතං වැස්ස වැටින ආකාරය ප්‍රම හතරකට, ාගිතුන් වහන්සේ මෙතන දී අවධාරය කළා. මේක්‍රම හතරටම ඇත්තවශයෙන්ම වැස්ස ලැබෙනවා. හැැයි අපිට පේනවා මේ වැස්ස වහින සභාව යරගෙන බලනකොට මේ කියන කාරණාව භාගිතුන් වහන්සේ අවධහරණය කළේ මේ ලෝකයේ තුළ ජීවත්තන එමනතන් අපි එදිනදා ජීවත්තන මිනිස්සු කොට්ටාස හතර එකගේ ියාවලින් පිළිබඳව දක්වනට තමයි මේ දේශනාව පෙන්වත්නි දේශනා කළේ. පළවෙනි කිෙනාවිදියට මෙමර්තම් පලවෙනි අවස්ථාව විදියට මිදේශනාවිදී පැහැදරි කරනවා ගජ්ජිතානෝ වස්සිතා. ගොරවනවා එවනත්තන් ගිගිරී තිබෙනවා හැබැයි වනාට වහින්නේ නැහැ. පළවිනි කාරණාව ඔබට ඉතාමත්ව පහසුවෙන් මේක අවබුදු කරගඩ පුළුවන් පලවිනි අවස්ථාව තමයි ගොරවනවා පිසාමානී භාෂාවෙන් සඳහන් කරපුවාම ගොරවනවා හැබැයි. දෙවිනි අවස්ථාව තමයි වස්්‍යතා නෝ ගජ්ජිතාාව. හැබැයි වැස්ස වහිනවා නමුත් ගොරවන්නේ නැහැ. පලවිනි අවස්ථාව ගොරවනව වහින් නැ. දෙවිනි අවස්ථාව වහිනවා ැයි ගොරුවන්නේ නැ. තුගිනි අවස්ථාව තමයි නිව ගජ්ජිතා නෝ වසිතා, ගොරවන්නේත් නෑඒවගේම වහින්නත් නෑ. හතරවිනි අවස්ථාව තමයි ගජ්ජිතාච වස්සිතාච. ගොරවනි එකත් සිද්ධ වෙනවා ඒත් එක්කම විශාල වැස්සක් වහිනිකත් සිද්ධ වෙනවා දෙැන් ඔබට පේන ඇති මේ ජලයේ පිළිබඳව සඳහන් කරපු කාරණාව පෙන්නත් අපිට පේනවා මේ ජලයේ පිළිබඳව සඳහන් කරන විට අපට අපි ජීවිතයට ඉතාමත්ම අත්‍යවශ්‍යම කාරණාවක් මානමයගේ පැවැත්මට මිනිසුන්ගේ පැවැත්මට අපි ජලය මොනතරන්නම් වටිනාධයක් විදිට සලකනවද ඉසර් කලි ජීවත්තච්චි මිනිස්සු ජලය ඇත්තවශයෙන්ම දේවත්තේලා සැකවා. ලොෞතුරා භාගිතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට අවධාරණය කළේ ඉසියම් කෙනෙක් ජලේ තිබෙන තැනක මළමුත්‍රාක්කත් සිද කරන්න නිිපා කියලා. ඒ තරං මානවයාගේ ජීවිතයට මනුෂයාගේ ජීවිතයට ගස්කුල සතාසපාවට පවා මේ ජලය තාමත්ම වැදගත්තේෙනවා. එත බලන්ට මේ කාලපරිච්චේදය තුළ සමහරවෙලාවට, අපට මොනතරං පීඩාවකට පත්වන්න සිදිලා තිබෙනවාද. ජලය නැතික මනිසා පස්සුගේ මැදින් පුර පසලොසක පොහො දාවසේදී. අප බදුල්ල සිරිමල් ගොඩ ප්‍රදේශයට ධර්මදේශනාවට යන අවස්ථාවේදී අපට බොහෝ වෙලාවට දකිින්ට ලැබුණා බොහෝ ජලාසයන් සිඳිලාගේහිෙල්ලා ඇත්තවශයෙන් ජලේ ඇත්තේ නැ ප්‍රමාණවත් ඉදිර ජලයක් ඇත්තේ නැ ඒවගේ මහා විශාල දියලි අපට පෙනුුණ සිදිිලාගේ හිෙල්ලා. තු අපට පේනවාමී ස්භහාාවධර්මයේ සමහර කාරණාවන් මානවයක්ගේ ජීවිතයට මනුෂ ජීවිතයට ඉතාමත්ම අයිතකරාකාරයකට මේක බලපානවා. මේක දේශනාවී සඳහන් වන්න කාරණවක්තිබෙනවා අප පින්නුවත්න්නේ තැන් අපි දන්ම සමහර කාලවක්වානු වලදි. අපි ඉස්සරහිටපු මුතුන් මිත්තන්න ඔවුන් නියම විතියට දන්නවා වැස්ස බහින්නේ කොයි කාලේත එවගිම පායන්නේ කොයි කාලිද කියලකෙන කාරණාවට. ඔන් හරිටම දන්නවා ඒ කාලවක්වානවන් තුළ ොමනුක්මන ෝග වගාවන් වගා කළ යුතු යිදික් කියලා. එයවගේම ආහාර රැස්කරගැනීම ක්‍රමවිදයක් තිබුණනා. එ බලට අපිට අපේ ජීවිතය තුළ සමහලට අපිට ආහාර වේලක් සකස්කර ගන්ට, අද මොනතරන් සමහර කෙනෙකුට වෙහෙසක් දරන්න සිද වෙනවාද. එකට ඉසර කාලයේදී අපි හොඳ සුරක්ෂත කරවයක් තිබුණ. අපි දන්නු අපේ ගම්මල ජීවත්්‍ය ජිබහෝදනේ තමන්ට ආහාරය පිණස තිබිච්චි, කොස් ගෙඩිය පවා. එ කොස් ඇටටික පවා වෙලියලර් සඟවලා? රක්සා කරගැනීම ක්‍රමවේදයක් තිබුණ විධ ආහර සුරක්ත සුරක්ස්ත කරගැනීමේ ක්‍රමේවේදයක්ක් තිබුණක් ඉස්සර කාලයේදී අපේ අයි බොහෝදනක් වැව් සකස් කලා ඒ වැැව් සකස්කිරීමේදී ඒ නියමිත කාලවක්වානුවල්ට වැස්ස නැතිවෙන කාලවක්වානුලදී ඒ වැස ජලය පුරවාගෙන එබගේ ඒ අවශ්‍ය කරන බෝගමගන් සඳහා ඒ වවැව්ුලින් ජලී ලබා ගත්තා බොහ වෙලාට අපට පේනම් වැව් සකස් කරගැනීමේදී නියම ක්‍රමවේදයක් තිබුණ ම තාක්ෂණික ක්‍රම වෙදයක් තිබුණ ොරෝවගත් අට පසේ සොරෝවිහි ක්‍රමවේදයක් තිබුණ. වැබක ආකෘතියක් තිබුණ. එනිසාපි බොහූ පැරණි ඇත්තන්ට කෑමිමුල් හිගියක් තිබුණේ නැහැ. ජල පිළිබඳඋන් ලොකු ප්‍රශ්ණයක් ැටුවක් තිබුන හේතු මක්ද මි ස්වභහාව ධර්මයට පවා උන්ගේ ලොකු ලිංගතුකමක් තිබුණා. එනිසා තම යර ජලය දේවත්තේලා සලකනවා. අපි ලෝතර බදුරජණන් වහන්ේට පැන්ටිකක් පපුජා කරණගත්තට පස්සේ. අපි එක බොහොම පිරිසුදු ක්‍රමයකට අනුකොළූ අපි පෙරලා එවගේම නොය කාරයෙහි තමන්ගේ හිතත් පවිත්‍ර තත්වට පත්කරන තමයි ඒ සලමු තේවල් සිද්ධ කරන්නේ. එනිසා මිනිසුන්ගේ ජීවිතයේ තුළ තිබි්චමි ස්වභවධර්මයට දක්කපු ගෞරෝයේ ලෙගතකොම සණහස.ම සියල්ලක්ම අප අපේ ජීවිතත් මගේින් මෙමරතං ජීවිතයෙන් ගිනිහිල්ලා ගහි තිබෙන. නිසා ස්භාව ධර්මය මනුෂ්‍යට කරනි කාලේදී අපිට පේනේ උන්ට ොකු ආශිුරවාදයක් කලා. නමුත් තතාගතයන් වහන්සේකික දේශනාවක සඳහන් වෙනවා අදම්මික කෙනසු ත්‍රදේශනාවේදී පිලෝකී තුළ ජීවත්තන මිනිස්සු විශේෂයෙන් ප්‍රධානතම පෙළේ මිනිස්සු පරිපාලයක යන්න සාමාන්‍ය මිනිස්සු මිසේල්ුම දෙනා යම් විදියකින් අධහාරමික තත්ත්කට පත්වෙනකොට. අධර්මිගතත්ය කෙල කියන්නේ වංචාව දූෂනය කපටිකම සහ මේ සියල්ලූම දේවල්ොලින් පිරුණට පස්සේ අනි පැත්තිංගත්තට පස්සේ සභාව ධර්රමයට කිසිදු ආකාරයක ලිගතකමක් ගරුත්යයක් දක්වන්නේ නැතිකම. මේකින් අදහස්වවෙන්න ගස්ගල්ලෝට මැදගනින්ට කෙනෙකෙන කාරාවනවේ. අමතේ සුරක්ෂ ක්‍රමයක් අපට අපේ ජීවිතය තුළ තිබුණ. ඒදේවල් මනුෂ්‍යගේ ජීවිතීන් නැතිවෙලා යනකොට මේ ස්වභහාව ධර්මය වෙනස්වෙනවා. මේ සභහාව දර්මයේ වෙනස්සෙනය කියල කියන්නේ නිස කාලෙට වැස්ස වහින්නේි නැහැ. සමහර වෙලාවට අපි බලාපොත්තුෝ ඉන්ම ඉසර කාලේ නම් යහවල් කාලයේදී හරිටම වහින්වා. හරිට අපේ ගම්වලෙඉන්න ඇත්තන්මක කියන්නට හැකිාවක් තිබුණ. එනිසා නිසි කාලෙිට ඔුන්ගේ කුඹුරු සකස්කරන හෙන් ගොවිතැන් සකස්කර ගන්ට මේ සියලම දෙබල් මොලික් වසින් සකස්කරගත නමු අපිට පේනවා ඒ කාලභක්වානුව සම්පෝර්රිග වෙනස්සමට ලක් වෙලා. එනිසා තමයි භාග්‍යතුන් වහන්සේ ඉදිරි කාලයේදී. මේක්තියෙන ස්වභාාවයක තත්ව ඒ මනතන්ස්වාභාවික තත්ත්වය ලෝකයේ තත්ත්වය මනිස්සු පීඩාවට පත්වන සභාවේ දැන ගැන භාගිතුන් වහන්සේ වදාළේමීවිධයටමි මිනිසුන්ගිතින චරියාවන් පාලකන් ගඉතින චරිවන් බොහෝ දෙවල් වෙනස්වෙනකොට ධර්මය නැත්වෙනකොට මේ වැස්ස වලාක දෙවියන් පවා වෙනස් වෙනවා දෙකෙනෙ කතන්ට පුළුවන් එක මිත්‍යා දෘෂ්ටික දසක් කියලා නමුත් මේ ස්භාව ධර්මයෙහි එක්තරා ආකාරෙක පින්වද ගරිත්මයක්ති වෙනවා ගලාගෙන සභාවයක්ති වෙනවා ඇති මිනිස්සු කරන බොහෝ දේවල් මේ සභාව ධර්මය ඔහුලන්නේ නැහැ මේ සභාව ධර්මය ඔහුලන්නඇත නිසා සම්පූර්ණයම මේ තිය රිද්මේ වෙනස්සෙලාගේ එල්ලා පෙනසාරනීමමිත කාලට වහින්නේ නෑඒවගේම බහින්න කාලට බොහෝ වෙලාට පායනවා දැඩිලෙස පිඩාකරී සභාවිකට පත්වෙලා තිබෙන ද මලන අපිය අදඒ කොයි තරන්නම් අපි අත්තන්දිනවාද තැගතවට අපිට පේනවා ආපෝසරක් අප අපි ජීවිතී මුල ඉඳල ගමන් කරන්න සිදුවෙන. දවසි දවස මොහොතිින් හොත තිවෙන නොේ ක්‍රශ්ණ සහ ගැටලු මිසියලුම දේවල්ලෙක් අපට පේනවා තතාගතයන් වහන්සකි ධරමය අප අපි ජීවිතයට වඩා හොඳින් සමීප කරගන්නට අවශ්‍ය වෙනවා පින්නත්න දැන් අපට පේනවාමී වස්සී වසයන ස්වභාවේ තත්තය පිළිබඳව සඳහන් කරන විට අපටි ජීවිතයට හමුවන පුද්ගලැන් හතරධනෙක් පිළිබඳව තමයි මෙතනදී භාගිතුන් වහන්සේ අවධාරණී කලේ ඔබට ඔබ ජීවත්තන ලෝකයේ තුළ අපි හැම කෙනෙක්ම මේ ජීවත්වෙන්නේ තනය මනෙමෙහි හුද කලාවේනෙමයි අපි එකනෙකා අතර අපි ගණුදනු කිරීමක් කරනවා. මේ සමාජයේ තුළ අපි එකනෙකා අත්තර යම්යම්මාකරයේ බැඳහින් තිබෙනවා. අපිට තනයෙෙන් විනිස්ස විදිර ජීවත්ව එන්න බැ අපි එක කෙනෙකාගේ සභාවය තත්ත්වයන්න පිහඳුනාගෙන තමයි ජීවත්තෙන්ට අවශ්‍ය වන්නේ. දැම්ම ජීවත්තන සෑම මනුෂ්‍යයෝකම ජීවිතයේ තුළ අපි කියන්නේ කෙලිස් බද්ධ විච්ච සභාවයක් තිබෙන්නේ. සෑම මනුෂ්‍යයෙක්ම ප්‍රතජ්්‍යන සභාවෙන් යුක්තව ජීවත්වෙනවා ඒ ප්‍රතජ්ජන සභවික්තු ජීවත්තන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරවිද්‍යියෙහි කේෂ ධර්මයන් ගොඩනැගිලා තිබෙනවා. මේ ක්ලේෂ ධර්මියයන් කියල සඳහන් කරපු හම අපි ඇත්තවශයම ධර්මය තුළ පෙන්න්නපු බොහෝ කාරණාවන් තිබෙනවා. ප ඇතවශීමම අපි උපක්ලේශ කියලා කියන වච්චන අපි පා්චි කරවා ඇත්තවශීමම උපක්ලේශ කියලා වචනය අපි සඳහන් කරපත් පස්සේට පේෙනවා මේ අකුසල සහගත්ත චිත්තවේග. අපි තමයි ක පොදවී අපි සඳහන් කරන්නේ ලේෂ ධර්මයන් විදියට අපි මේක බොහොවෙලාවට අපි කිලේශ කියලා කියෙන උපක්ලේෂ කියලා කියන මේ කොයි පැත්තින් ගත්තත් මනුෂ්‍යයාගේ අපිරිසිදු භාාවී ඇතිකරගැෙනීම සඳහා ඇතිවෙන සිද්‍යවලො තෙන ස්වභාව තත්්‍යය තමයි. පි තැද මේ උපක්ලේෂ ධර්මයන් විදියට දේශනාවේදී පැහැදලී කරන්න. තකුට අපි ජීවත්තෙන්නේ මේ ලෝකයේ තුළ කෙලෙස් සහිත වූ පුද්ජලයක්න් සමඟ. ර කෙලෙස් සහිතෝ පුද්ජලයන්නේ අපි ජීවත් එෙනකොට අපිට එකනෙකා හඳුනාගන්නට හරි අමාරෝයි හරි අපහසොයි. පුද්ජලෙකුගේ තිබෙන්න වූ බාහිර සභාවයෙන් තත්ත්යෙන් ඔහු කතා කරන විලාසිං ඔවන්ගේ ඇඳුම් පැළදම්වලින් වනතං වෙනත් බාහිර දේවල්ලොලින් අපිට කිසිම මනුෂ්‍යයක ජීවිතය අපිට මනින්නට බෑ. එනිස්සා ඔවුන්ගේ සිත්තුල තිබෙන්නෙම පැහැදිලි වසයෙන්ම මේ කලේෂ ධර්මයන් ද බලන්න මේ ලේෂ ධර්මයන්කි වහම සමාජයේ තුළ ජීවත්තන මිනිසුන්ගේ ජීවිතයේ තුළ වෙලාගෙන පවත්තින මේ කියන කෙලස් ධර්මටික බලන්න. අපි සඳහන් කරන අපේ වත්තුූ පමකිෙන සූත්‍රදේශනාවේදී. මේ කාරණාව තාමත් මොඳින් පැහැදිලි කරනවා පින් න්නොත්තු බට අභිද්‍යා විෂම ලෝබේ එහමනත් තම් අන්සතු දේවල් තමන් කරගැනීමට මිනිසුන්ගේ සිත්තුල තියෙන ආසාභ. ඒවගේම ව්‍යාපාදය හැමවිලාවකදීම අන්න අය නසන්ටන විිනාස් කරඩුන කෙල කෙනෙ හැඟීම. හෝද තරහාභ පානාහා එමනත්තං දිගින් දිගටම මනුෂ්‍යයාගේ සිත්තුල පවත්ඉන්නවූ වෛරය. මක්ක එහනතන් අනුන්ගේ ගුණ මැකීමට තියෙන උගමනාව ගුණ මකණ්ඩමයි උත්සාකාරන්නේ අන්න අය සතු යම් ගුණයක් තිබෙනවන් ඒ ගුණේ නැතිකරන්ඩ මුත්සාහ කරනවා, පලාස එෙමනතන් තමන් මුසස් කොට සල කලා. අයි පහත්කොට සලකන්ම ඉරිෂ්‍යියාව අනුන්ගේ සැප සම්පත් දැක්කට පස්සේවා වෙසග නිටඩ බෑ සමහර ඇත්තන්ට මසුරෝකම තමන්ගේ සම්පත් තුොල තියෙන කෑදරකම ඒවා සඟවාගන්ඩ උත්සාහ කරනවා මායාාව අනුන් රැවටීම එවගේම සට බව එමන තං කයිරාටික බව පුච්චර කයිරාටික මිනිසූ අප අපි ජීවිතය තුළ හම්බෙන අද. තම්බය එමනතං සිතේ දැඩිස්භාවය සිත නැමනිනෑ කිසිදේකට සහරම්භය එකට කරන්නටව මනවක්ත්ත අපි ගැන කවුන්්ටඇක් කරන කියලා කියන්නේ එකට එකක කරන්න උසාහ කරනවා. මානයේ තමන් කිමද තිරගන්න උඩම හැඟීම අතිමානයේ අධිකමානයේ මඳය අමාගේ තත්්‍යයන් පිළිබඳව ඇතිකරගන්නා මත්කම මද්භාවේ ඔබ්බට මන්දේ කෙලෙක් ධර්මයතුළ සඳහන් කරනවා. යබගින් ප්‍රමාදයේ අධ්‍යාත්මික දියුණුට ඇතිව ම තං අධ්‍යහත්මය දියුණුව ඇතිකරගැන්නේීම ප්‍රතිබින්නා වූ. අලස භාාවේ හමනත්තං. අන්ඳොස් සහහි භාවි මෙන්න මේ කියන්න බොහෝ ගතිලක්ෂණ තියෙන මිනිසුත් එක්ක තමයි අපට අපේ ජීවිත අපි ගත කරන්නේට මේ ගත කරනකොට මිනිස්සුන්ගේ තියෙන ක්‍රියාවලි වැරගතර පස්සේ තැබලන්න මේය මේ දේශනාවී සඳහන් කරන කාරණාවන් නරගත්තා හම මේවතැන් සමාජිවිද්‍යාව හදාරණ විද්‍යාර්ථෙක් පෙන්න්න පුලන් පර්ශයක නිරකපුලන් හිමනතන් වන කෙනෙක් වන්නපුලන් ඒ සියලුම දෙනත් කතා කරන්නේ මිනිසුන්ගේ හැසිරීම සභාවේ පිළිබඳව නිසුගේ චරයාාව පිබඳ ිනිසුන්ගේ තියෙන ක්‍රියාවලින් පිබඳව දැංගතකට අපිට පේනවා ඉන්න මේ වගේ අදහස්ුදහස්සන් චෞතුර බදුරජාණන් වහන්සේ ඉතාමත්ම හොඳින් මැනවින් භාගිතන් වහන්සේ මේ මිනිසුන්ගේ සිත්තුල තිබිචි භවි හදනාගත්තා. මේ ඔක්කොම කෙලෙස් බද්ධ විචි සභාවේ. තොට මේවා නැති කරන්නට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වැඩ පිළිවල්ල එ ක්‍රමවේදය තතාගතයරන් වහන්සේ බට දේශනා කරට යුදනා. අපිට පේනොමී සමාජය තුළ ජීවත්තන බොහෝ දෙනෙක්න්. අපි කොයි තර ධර්ම දේශනා කලත්න් සමහරත්තන් කයි තරම් ධර්මී ශ්‍රෝණය කළත්න් මේ තිබෙන හැමකාරණාවක් දිහාබල්නකොට වැඩිවැඩියෙන් මනුෂ්‍යාගේ චිත්ත සන්තානය තුළ මාමි සඳහන් කරපු ක්ලේෂ ධර්මියන් එමනතං අකුසල සහගත චිත්තවය ගැන් වැඩි වැඩියෙන් මතුයි නොමි සක්කා අපිට පේවා ඒවා. අඩ ුමක් ඇත්තේන එනිසා ඔබටත් මටත් මේ ලෝකයේ තුළ ජීවත්තයෙන්ට සිදුවන්නේ මේ කෙලෙස් බද්ධ විච්චි ලෝකයක් තුළ තමයි ජීවිතය ගත කරන සිේද වෙන්නේ මේ කෙලෙස් බද්ධ විච්චි ලෝකයක් තුළ ජීවිතය ගත කරන විට අපිට එකනිකාගේ ජීවි තොල තින ස්වභාවය තත්ත්ය පිට හඳුනාගන්නට බැහ අපි කොයි වගේ මොන ස්වභාවිං යොක්තද ඒ වගේ ංගේ ක්‍රියාකරත්තය කොයි වගේ ද මිමනිසු ඇත්ත මනිස්සුද බොරු මනිස් සුද තන් මේ ඇතු කයිවාරුකාරයෝද අපි රවට්ටනුමද පිටමී බොහෝ දේවල් හඳුනාගන්නට ක්‍රමිවිදයක් ඇත්තේ නැහ. හැබැයි ලූතුරාභාගිතුන් වහන්සේ අපට දේශනා කරන්නේය දන කිසියම් කෙනෙක් මේ ධර්මීය ඉතාමත්ම හොඳින් දන්නවා නම්. මේ ධර්මිය දන්න කෙනාට පුද්ගලයන් පිළිබඳ ක්තර ආකාරයකට විනිශ්්‍යයකට එට පුළුවන්. අපි දන්න අපේ අකුසල සහගත චිත්තවේ ගැන් ගතර පසේ. ප්‍රධාන වශයෙන්ම තිබෙන ප්‍රබේදී අපි මේකට කැනෙ මූලය කියල සඳහන් කරනවා.මී මූල තුනක් තිබෙන. ඒ තමයි ලෝබදේස මහ කියලා කියන මේ මූල තුන. ඉතින් මේ ලෝබදේස මූහය කියලා කියනම මූල තුනෙෙන් තමයි අපිට පේරමයි සියලුම දේවල් ව්‍යප්තිවෙලා ්‍යප්වෙලා කියලා තිබෙන්නේ. එසා අපට අපි ජීවිතයේ තුළ බොහෝ වෙලාවට අපිට හමුවන්නේම කෙලෙස් බද්ධ විච්චි ලෝකයක් තුළ ගිනිගන්නා ලෝකයක් තුළ සමහරවෙලාවට වංචාවෙන් කපටිකකිමින් ජීවත්තන මනිසුත්තික ජීවිතය ගත කරන්න තමයි අපිට සිතුුවන්නේ. දැම් බලන් එතකොට අප අපි ජීවිතය තුල මෙහිම ගත කරන්න එවිට පුද්ජලන්විදියට භික්‍ෂුන් වහන්සේලා විදියට අපිට මේ සමාජයෙන් අයින්වට බැහැ. අපට දායක පිරිසත්තික ජීවත්තයෙන්න අපි මඟ තොටද අපිට පිරිසන ගෙනකට ඇත්තුොත්තික ජීවතවය ඉසලු දෙනාත් සමගම ජීවත්තීමේදී. අපි හැමවෙලාවක් තුළදීම උත්සහ ගත යුතුවන්නේ නොගටී අපි ජීවිතය ගත කරන්න. ගැටෙන් යන හැම තනකදීම අපට පේනවා අපට අපේ ජීවිතතර් යම් විද්‍යියකින් අහිතකරාකාරයකටික බලපානවා. එනිසා ලෝතරා බුදුරජණන් වහන්සේ මේ දේශනාවේදී පහැදිරි කොට වදාලා අපිට පෙන ඉදිරි දේශනාවම නොලත් මේ පුද්ජල වර්ගී කරණයේ පිළිබඳව කාරණාවන්න අපිට මතුරගන්නඩ පුළුවන්. මේ වලාහක සූත්‍ර දේශනාවයේදී ඔබට දේශනා කරන්නේ මා මුලින් සඳහන් කලාකාරිකටම ගජ්ජිතානෝ වස්්‍යතා වස්තානෝ ගජ්ජිතා නේව ගජ්ජ්‍යිතානෝ වස්තා ජ්ජිතාජ වස්තාජ දැන් ඔබ හඳුවට නික තේරුම් ගණ්ඩවශ්‍යව වවා ඔබට වැඩිපුරම ජීවිතයට මුණ ගැහිලතියෙන්නේ පොයි වගේ පිරිසද්ද කෙලා කියන එක අද මේ දේශනාව සන්නෙන විටට තේරුම් ගණ්ඩ පුළුවන්. ර පලිනි ද්ජල විට දක් භාගතුන් වහන්සේ අවධාරණි කළේ කතංච භික්කවී පුග්ගලෝ ගච්ජිත්තා හෝති නෝවස්සිතා. එද භික්කවේ කච්චෝ පුග්ගලෝ භාසිතා හෝත නෝකත්තහා. ඉතාමත්ව වටිනවා පළවිනි කෙනා සමයි සඳහන් කළේ ගර්ජනය කරනම ගුගුරනවා කිගුරුම් සහිතව සභාවයක් තිබ නැබැයි වහින්නේ නෑ. අන්න සමහර කෙනෙක් මේලෝකයේ තුළ කතාගරන්නිගාට පස්සේ ඒ කතාාවේදී පුද්ගලයා සඳහන් කරන දේවල්. මිනිස්සු රැවටෙනවා යගේ කතාවට. මනනි මේ ලෝකී ජීවත්ත නැතම් පුච්ලෙක් ය සඳහන් කරනවා. මම මේදේ කරනවා මේදේ කරනවා මට මේදය කරන්න පුුවන්, මම මේදේවල් කරනවා, මේ විදිර තමන්ගේ කටින් බතල හිටවන ස්භාවේ. අපි සාමාන්‍ය කියයනෙ කටින් බතල හිතවවා කියලා කැනෙත්ම මේකටම තමයි. එතකොට මේ කටින් කියනවා කියනවා කියන කියෙන හැබැයි ඔහු කරන්නේ නැහැ. අපිට පේන බොරු කයිවාරු මිනිස්සූ ඕන තරන් අපිට ඉන්නවා. සමහර වෙලාවට සමහර පින්කම් කටයුතු සිද කරන විටත් සමහර ඇත්තන් තමන් තමන්ගේ ජීවිතය තුළ ප්‍රදර්ශනාත්මක විදියට බොහෝ පිරිසක් ඉදිරියේෙහි කැපී පේන්ට සමහර ඇත්තන් කටයුතු කරනවා. තයිවරු ගහනුවවා ගහනුවවා ම හවල්ද කරන්න හවල්දය කරන්න හවල්දී කරන්න කෙන නමුත් ඒ කිස්සිම දෙයක් ඒ ඇත්තුව කරන්නේ නහැ. ඒත්තන්ගේ සිත්තුල තියෙන්නම සම්පූර්ම කෙලෙස් බද්ධ විචිස භාවය ඒවකිම වංචාහ සහගත ස්වභාවේ. දෙැබලන මේ කරන්නමකක්ත මි සඳහන් කරනමකක්ද? මෙ කෙලිස් බද්ධ විච්චි මිනිසුන්ගේ ජීවිතොල තින ස්වභාවයේ තත්තේ තමයි මෙය විකරහහි් ලක්රන්න දැන් ඔබටත් පේන ඇත්ති ඔබ සම්බන්ධ විච්චි තැන්වල බ සම්බන්ධ විච්චි පින්කම්බල අනිකුත් භෝක් අවස්ථාවලදී. ඔන්න ඒවගේ මිනිස් අපිට ඕන තරන් මොන ගැහෙනවා. සමහරලාට සමහර ආයත්තනවල සමහරි ස්ථානවල ජීවත්තන විට, ත් බොහෝදනිි ඉදිරිියෙහි තමන් කැපීපේන්් යම් යම් දේවල් කියන මේ කරඩ පුළුවන් මේ කරඩ පුළුවන් මේව කරන්න පුළන් එ නමුත් ඔහු නූල් පට්ක දෙයක් දෙ එනහැ නූල් කොටක දෙයක් කරන්න එනැහැ. එනිසා බර අදින්නේ වෙන පිරිසත් නමුත් කයිුවරු ගහලා ලකුණ උදාගන්නේ තවත් පෙරිෙසක්. මේක ලෞතුරා බුදුරජණන් වහන්සේ තාමත්ම පැහැදිලි සඳහන් කලා ගොරෝන ගොරෝන ගොරුණනා ගොරුණා නමුත් දෙවුණට වැස්සක් නෑ කියනවා 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 නමුත් පිින්ගේ ක්‍රියාවලයක් ඇත්තේ නැහැ. එනිසා අපිට පේනව සමහර ආයතන බොහෝ විලාවට බිඳවෙටීම සඳහා මේික බලපාලා තියෙනවා. අර දුප්පත් මනුෂ්‍යා පිළිබඳව වැඩකරන මනුෂ්‍යා පිළිබඳව කිසිදු ආකාරයක ඇගීමක් ඇත්තේ නැ. අපට පේනවා අපි මහා නිර්මාණයන් දිහා බලනවිට අපි ඉතිහාස තුළ තිබි චිනිර්මාණයන් දිහා බලනකොට අපිට පේෙනවා අර අහිංසක මනුෂ්‍යන් පිළිබඳව කතා කර තැනක් ඇතේ නැෑ. පිටිේන හා චෛත්‍ය රජාන් වහන්සේලාවෙෙන්ඩ පුලුවන්ඒ වගේ මහා පිළිම වෙන්ඩ පුුවන් ඒ පිළිම නිලපු මිනිස්සුන්ගේ ජීවිත ගැන ඒ අහිංසක මිනිසු ගැන කතා කරන්න කවුරුද ඇත්තිේන. කතා කරන්නම බොහ වෙලාවට ප්‍රබෘත්තියක් දරපු ප්‍රභුවරයා පිළිබඳ විත්‍රහි කතා කරන්නේ. එනිසා ඒ නිර්මාණයන් පිටිපස්සේ එමනතං බොහෝ වැඩකටුත පිටි පස්සේ ජීවත්වන සාමානයේ මනුෂ්‍යයාගේ කඳළු කතාව කතා කරන්න පිින්වත්න්නේ ඇවස්තාවක් ඇත්තේ නෑ. බොහෝ ලාවට අපිට පේණි අර මනිස්සුවිඉදිරෙහි කැපී පේන්් කතා කරලා වැඩබාරගෙන හැබැයි කිසිම දෙයක් කරන්නති මිනිසු අපට මේ සමාජය තුළ මුණගන. හන බලන්ට ඔබට පේනවා දැන් කොච්චර පැහැදිලි දෙක කියලා ලෝතුරාබදුරීණන් වහන්සිගේ දේශනාව. ගජ්ජිත්තා නොවස්සිතා ඉතාමක් මොදින් කියන්න පුළුවන් වහින්නේ නෑ. එළඟට ගොරවනවා හැබැයි වහින්නේනෑ. දෙවිනි කන ඉතාමත් ලේසි ඔබ දැමික තේරුන් ගන්නට දෙවිනිෙන තමයි වස් සිතානෝගජ්‍යතත් වහිනවා හැබැයි ගෙරවීමක් ඇත්තේ නැහැ. සමහාර ශ්‍රේෂ්ඨ මිනිසුමේ සමාජයේ තුළ ඒත්තු සමහර වෙලාවට තමන් ඉතාමත්ම ඉහළමට්ට මේහි කටේතු සිෙද්ද කරනවා. නහට නිශ්ශබ්දව සමහරලාට කටේතු සිෙද්ද කරනවා. ඒඇත්තු කොයිම වෙලාවක්වත් ඒවා කිය කිය ඉන්න නහෑ නි්ශබ්දවෙේ කටේත සිද් කරනවා අපි දන්න සමහරලාවට සමහර ඇත්තන් තමන්ගේ අතේ කටයෙහි සමලට රත්තරංදාගෙන අපිට පෙනව සමාජ මාධ්‍යී ජාලා තුළ ලන්නට පෙනවා අතේ කටේ රත්තරම් පුරෝගෙන් ලුකුවාආනකෙන් ගිහිල්ලා ඉල්ඟට හාල් මිටියක් යැරගෙන පල්ගිරිි දෙකක් ැරගෙන යනක සමහල්ලට පටිගත කරලා පෙන්න්නනවා. ට ලොකූ දෙයක් කලා යයි කළ පෙන්න්නනවා. පෙන්නොත්න අපිට පේනවා එක සම්පූර්ර්ිම වංචා සහගත ස්භාමික්තුව කරන කාරණාවක්. මේ කාරණාව තමයි භාගිතුන් වහන්සේ අපට දේශනා කරන්නේ අපේ රයනුකාණ චන්දිමල ස්වාමින්න් වහන්සේ තරචනා කළ තියෙන වංචනික ධරම කල කෙන කොට්ටාසේ. මේ වංචාවක් කරන්නේ මේ වංචාව කරන්නේ කාටද තමන් තමන්ටමයි මේ වංචාාවසිදධ කරගන්නේ. එනිසයි වංචනික මිනිස්ස අපට ඕන තරඟ අපට ො ගෑන හැබයි අපිටි පේවා ඒ අතරතුර වහිනවා කිසිම ගෙරවිල්ලක් නැතුූ වගේ. වැඩේ කරනවා හැබැයි කිස්සිම ආකාරයක, ශබ්දියයක් ඇත්තේන නිශ්ශබ්දම තමන්ගේ කටයුත්ත සිද්ද කරනවා පුම නි්ශබ්දව සිටන ඔබදන්න්නවා සමහරවෙලාවට සමහර පින්නත් පිරිස සමහරත්තන් තමන්ගේ යම්යන් දෙවල් ප්‍රධහනයන් සිද්කලාට පස්සේ ඒ ප්‍රධානයන් ංචි ප්‍රධනයන් කරන්නේ සමහරඇත්තන් විශසාල ප්‍රධානයන් කරනවා. විසාල දෙවල් සිද්ධකරනවා හැබැ ඒ කවුරුද්දන්නේ නෑ. එයා විතරයිදන්න. ඒය හොඳ අවබෝධයක්තුළ සිද් කරන කටයුත්තක් පන්නවත්? අතකට අපිට පේනවා මෙන්න මේවාගේ පිරිසත් එක්කත් අපට ජීවිතය ගුදුර කරන්න සිද්ව වෙනවා දැන් ඔබට පේනු ඇති ඔබට ඔබේ ජවිතය කොයි තැනකද කොයි ස්ථානයකද දැන් ස්ථාන ගත වෙලා තියෙන්නේ. තමන්ගේ ජීවිතය මොනවගේ තැනකද තියෙනෙ කෙලාකෙනෙකත් මෙතනදී තන්දු තීරණය කරන්නට පුළලුවන්ක මක් තියෙනවා. හිළඟට තුන්වැනි පුද්ලයඇවිතට දේශනාවේ පහැදලි කරන්නේ නව ගජ්්‍යතානෝ වස්සිතා ගොරවන්නේත් නෑ වහින්නේෙත්නෑ. අර කිසිම කමකට වැඩක් නැති මිනිස්සු අපිට පේනවා සමාජීත්වල ජීවත්ය නවා දැහිතකට අපිට පේනවා කිසිම ගෙනවීමකුත් හැ වැස්සකුත් හැ මොනුවත් කියන්නේ හැ වැඩක් කරන්නත් නැ අපිට පේනවා ඒවගේ මහා කම්මෙලි මිනිස්රු එලවටත් නෑ මෙලවටත්නෑ අම්මටත් නෑ තාත්තරත් නෑ කිදරටත් නෑ බිරිඳරත් නෑස්වාීපුරෂාටත් ඇත්තේ නෑ ආහිතනරත් කිසිම වැඩක් ඇත්තේ න මොනමත්ම කියන්නේ නෑ තියෙන දෙයක් කාලෙවෙල ජීවත්තියවා. දුන්න දෙයක් කාකපුවා තොගේ පන්න රැක ගණකත්වා කියලා කවුරුවරි කෙන දින දෙයක් කාලෙවෙල්ලා ඔහු ජීවිතී කත කරනවා. නිසා වැඩකට වැඩක්ු නැති මිනිස්සු අපිට පේනවා මේ සමාජිතල ඕන තරං ඉන්නවා. දෙන් ඒ සමහර ඇත්තන්ට තන්ගේ ජීවිතය තුළ හුරුච සභාවය තුළ ගුණච්චි දේවල්. පිින්නන්නේ මේ වැඩකරන මිනිස්සුන්ට ධර්මය ගැන හොයන්ට අවශ්‍ය කරන මිනිසුන්ට ෞතික වශයෙන් දිියුණ තත්යක් ඇතක ගන්ඩවනෑ මිනිස්සු. ඒ සහ ලොකු වහෙසක් මහන්සයක් තමන්ගේ ජීවිතයේ ගත කරනවා. ඒවෙහෙසමහන්සේ පමණක් ව නෙමෙයි ඇත්තවශයම තමන්ගේ ජීවිතයට ඒ ශක්තිය ඇතිකරගනම සඳහා කොන්ඳ මානස්කත්ස්භාාවයක් ගොඩනාගාගන්නවා. එවැනි සභාවයක් නැති මිනිසුන්ට ජීවිතය තුළ කිසීම සැනසිමක් උදකරගන්න පුළුවන්ක්කමක් ලෙපින්නේ. දජ්ජ්‍යතාච වස්්‍යතාචච ගොරවනවා වහිනවා. ගොරවනව වහින අය කියලා කියන පිරිසත් අපිට ඕන තරක් ගම්බිෙන. සමහරඇත්තන්. සමහර ේදිකාවලද යම්යම්මස්ථානල දී ප්‍රසිද්ධේ සඳහන් කරන හරි මං මේේදය කරනවා යම් මේේදී කරවා ම මේේදී කරනවා කියලා එහෙම කියනවා හැබැයි කියේනවා වගේම ඒත්තු ඒ කටේත්ත සිද කරනවා ද අපිට පේනවා සමහර වෙලාවට අර මුලින් සඳහන් කර වූ චරිතයගත්තට පස්සේ. ගොරහනෝ වහින්නේනෙ සමහරලට සහර ව්‍යරස්ථාවනල බොහෝ තැන්වල මුළු චෛත්‍යේ ම හදන්ඩ බරගන්න එකල මුල් ගලතියල යනවා නමුත් එයා පලාතිවත්යෙන්න්නේ හැ. සමහරලාට ආපෝසරයක් ඉන්නේ නෑ සමහර ඇත්තන්ට පොඩි ප්‍රදර්ශනාත්මක විදධයට තමන්ගේ මාන්‍ය ගොඩ නගලවෙලලා අපි ඒවෙලා විදි සමහරදේවල් පොරුන්දු වෙනවා නැබැයි පොරුන්දුනාට අපිට පේනවා ඒ පොරුන්දුවක් ඒ විදියට මිෂ්ටවෙන්නේ නැහැ හේතුව මකදවුන්ගේ මනසතලීට වඩා වෙනස් ක්‍රමයකටට මේක ක්‍රියාත්මක වෙනවා. පින්න්නත්න්නේ අපිට පේනවා මෙන්න මේ කියන කාරණා හත්‍ර මැරගත්තර පස්සේ ලොෞතුරවා භාගිතුන් වහන්සේ අවධාරණය කළේ. මේ පුද්ජල චරියාවන් හතරක් පිළිබඳව තමයි ඉතරන සඳහන් කලා තියෙන. දැන් ඉතකොටට උබව ආශ්‍රය කරන දැන් ඔබම ඔබයි ජීවිතය පිළිබඳව එක්තරා ආකාරයකට තීන්දුවක් තීරණය කරගඩ පුළුවන්. මම එත්තටම ගුරවනවා වහි නැති චරිතයක්. එමනත මම වහිනව කිසිම ගොරවිම කරන්න නැද්ද. එමන තමම වහින් ඉත්නෑ ම ගොරවන්න ඉත්නෑ එමන තම් ම ගොරවනවයි වහින්වයි. මේ චරිත ස්භාවයන් හතරම අපිට රැගත්තර පස්ස අපිට පේනවා. ඔබට ඔබේ ජීවිතයේ පිළිබඳව යම්යම්ආකාරයෙහි තීන්දු තීණයක් ගැන්නට පුළුවන්කමක්තිෙනවා. දැන් භාගිතුන් වහන්සේ පින්මත්න අපිට පේනව සමහර ඇත්තට කර්මස්ථාන ලබාදීමේදී මේ එකක පුද්ගිලයන්ග තියෙන චරිත ස්භාාවයන් දිහා බලල තමයිය කර්මස්ථන ලබාදන්නේ භාවනාවක් සදාවශ්‍ය කරන කර්මස්ථාන ගොුණු කළේ. ට අපිට මේ පුද්ජල චරිියාවත්තික අපට ජීවත්වයනමට අපි දැනගන් ඕන මේ මෙන්න මේමගේ චරිතයක් කියලා. ඇඒ චරිතය අපි තවත් කෙන කෙනෙක වීේචන කරන්න ඔහු යවනතන් තවත් කෙනෙකෙ අපි කතා කරන්න අපිට අවශ්‍ය තවක් ඇත්තේ නහැ නමුත් අපි දැනගන්ට ඕන මෙන්න මේමගේ මිනිසුත් එක් තමයි අපිටි ජීවිතය අපට ගනුදනු කරන්න සිද්ධ වෙන්නේ මෙතනොති ප්‍රධාන වශයෙන්ම මට අධාරණය කරගන්න පුළුවන් මක්ති වෙන අප පිවුවත්න. ඒ තමයි තමන්ගේ ජීවිීතේයට යම්යම්ආකාරයහි බලපාන හෙමනත්තන් තමන්ගේ ජීවිතේයට යම් කිසි දෙයක් අත්හැරීම පිළිබඳව කියන කාරණාව. මට වඩත් අවධාරණය කරගන්නඩ අවශ්‍ය බන්නේ අන්නේ කියන කාරණාව. මකක්දමි අත්තරීම පිළිබඳව තිබෙන කාරණාව. මේ අත්තරින වයයි කියලා කියන එක අපි දන්වාමක ලේසිකාරණාවක් නෙමේ. සමාරැත්තන්ට මේක දන් පැන් පූජාකිරීමේදීත් මාම කාරනාව සහ කර පුලොන් පිහිත්තම කකෝ. යම් කිස් කෙනෙක් යම් ධනමී පුුණෙ කටයුතක් සිද කරනවා. එසේ නැතවහොතුන් තමන්ගේ ජීවිතය තුළ කිසියම් සාසනික පුුණන්නේෙ කටයුත්තක් සිද කරනවා. එසේ නැතවහොතු සමාජ සේවා කටයුතක් සිද කරනවා. මේ සියලුම් කටයුතුලදී පුද්ජලයා තමන්ගේ ක්‍රියාත්මක බීමී සවභවි තත්වය. ද කළමගතද පෙන්න්නට පුළුවක මක්ති වෙන අපිදාන්නවා සහර ඇත්තන්ට යම් යම් කටින් සිද්ධ කලාට පස ඇත්තන් ඕනක මක්තිබෙන තමන්ගේන්නම විසාල කරලා ගහල පලාගන්ට தொட ඒක එක්තරා මානසික සභාවයක්ඒ තර ආකාරකට කෙලස් බදධ විච්චි සභවිට පත්තිච්චි දෙයක්කක අපිට පෙනවා සමහර දවල් සකස් කරලාතිවා පිළල කරලාතිවා හදපු කෙනෙක් කැත්තේ නිර්මාණී කරපු කෙනක් කැත්තේහ පූජාව කරපු කෙනක් කැත්ේනෑ බැයි ඒ පූජා කරපු කෙනාගේ සිතතුල තිබෙනවා තමන්න්නේ කටයු සිද්ධ කලා කියලා. නිසා මට මෙතනද පැහැදිලි වශීමම සඳහන් කරන්න පුළුවන් මේ දන්දින මිනිස්සු පිළි බඳව සමාජි සේවා කටයු කරන ිනිසු පිබඳ හොඳ විග්‍රහයක් තමයි අපිට මේ වලාහක් සූත්‍රදේශනාවේදී පැහැදලි කරන්න. දෙ බලන්ට යම්කිසි දෙයක් තමන් සන්තව තිබේච්ච දෙයක් ච්චරා අමාරුද එක දෙන්ට එමගේම ඒ දීම සඳහා තමන්ගේ හිත හදාගන්ට වගේ දීීමත් එකම තමන්ට තමන්ගේ ජීවිතය තුළ ලැබෙන පලය පෙළිබඳබත් අපිට එක්තරාකාරයකට හොඳ විග්‍ර හයකට පිෙන්ාත්න මේ තුළ එට පුළුවන් මයි සඳහා අපට මේකාරණාව තවදුරටත් පැහැදල කිරීම සඳහා චූල එකක් සාටක කියලා කියෙන බමුණගේ කතා පරෝතිය මම ඉදිරිපත් කරන්න කැනැතිද මේ කතා ප්‍රරෝත්තිය කෙනෙක්කුට තමන්ගේ ජීවිතය සමහලාට දාගමනක් පාලුසක මනක් මේක හලා ඇති බැ එවුණනාට මාබට විග්‍රහ කරන්න බලාපොරොත්තන්නේ මේ කාරණාවක් ඇතුළේ තිබෙන්න්න වූ යම් බිග්‍රහය තුර මේ විග්‍රහය කියලා කියන්නේ අපි ජීවිතයේ පිළිබඳව පුද්ගල ජීවිතය පිළිබඳව මානව ජීවිතය පිළිබඳව කරන විග්‍රහයක්. දැම් බලන්ට ලෝතරා භාගතුන් වහන්සේ දෙවරම් මෙහෙරයේ බඩවාසි කන කාලෙහි මිචූලේ එක සාටක කියන බුණා නිසා තමයි මේක දේශනා අකළය. දැන් එතකොට මේ මහා ඒක සාට කියලා බුණෙක් හිටිය. තිකට මේක චෝලඒක සසාටක කියලා තව බුණනක් හිටියායි න තන්ක අරොත දෙදක් අපට පෙන්න්නනවා. කොම නමුත්ම සැබත්තුුවර හිටපු චෝලඒ එක සාටක ඔහුට තිබන එක සළුුවයි තිබුණේ ඒය තරක්න මේ බැමිනිටත් තිබන එක සල්බයිතවට ගෙදර තිබුණේ එක සල්ලුවයි. තකට බමුණයි බැමිනියි දෙදෙනම මේ සලුවක් තමයි පාවිච්චි කරන්නේ දැන් මෙතන දිම සලුවක් කියලා කිව්වට අපට තේරුම් ගන්න පුළුවන් ක වුණක්තිෙනා තමන්ගේ ඇඟ වසාහ ගැනීම සදහහා තිි. වස්්‍රයක් තොට අපිට පේන අපි පැරණ සම්ප්‍රදාායතුල අපිරට සම්ප්‍රදායතුලත් නො ඉමහවුරබගේ කාල පරච්චදයන් තුළ උඩට සමාජ සංවිධානයගේ පොත්ක් කියියේපුතුවායගේ ඒ විග්‍රහයන් තුළල පේනවා අපේ මනිසුන්ගේ ජීවි තුල තිබි සභාවය තත්වය. එතකොට සහරයිගේ ඇඳුම් පිළිබඳව ට ්‍රෝ සි මහක්මලේල තියන අපි පරණි ඇඳුම් පිළිබඳව කියන පොත්. මිස් ල්ලම කියවන්න කොට අපට ඉතාමත්ම පැහැදිල පේෙනවා මේ ඇඳුම කියලා කියන මනුෂ්‍යගේ ජීවිතයේ වටිනාදයක් ගේ තමන්ගේවිලිවසාගනීම தந்தා තිබෙන දෙයක්. ඒ ඇඳම්මලසන ස්භාාවේ තත්තේමත් ඔගේ තනතුරු තාන්නமான සසාහங்க ප්‍රබෘතිය පළබඳවත් යம்යம்மா කරයි බිக்්‍රහ කරන්න පුළවා අපි සාමා්‍යෙන් දන්නවා පන්සල්ලකට යවිට ඒ පන්සලකට යනවිට ආගමක ඔන්න භෝමියකට යනවිට අපි අඳන සම්ප්‍රදායක් තිබෙනවා. අපේ සංවරසිලි සභාව අපි පෙන්ண்ணும் කරනවා. අපි பேනවා අප சරரே விලිවසා ගැනීම ඒවගේ අපි සුදු ඇඳගෙන යම ඉළඟට අපි පවිහරස්ථානකට ගොඩ වෙනකොට ඇතිකෙන සම්ප්‍රදාය අපි වඳන පුදධන ස්වභාවේ පසඟ පිට වදින ස්භාවය අපි කතා කරන විලාසය, ඉළඟට පන්සලට මාවිනිකූ භාෂා රටාභාක්ති වෙනවා. තරමින් සියලු දවල් අපට අපි ජීවිතයේ තුළ බෞද්ධ සම්ප්‍රදාය තුළ පින්වත් අප ඉගෙන ගත්තදීවල්. අපි දරුවන්ට අපි කියල දුන දෙයක් තිබෙනවා. ඒ තුළ තමයි පුද්ජලයාගෙ තියෙන මානසික ස්භාවය, යම්විදිකින් සංවරසිලි සභවිකට පත්තයන්නේ දෙ සමහරැත්තන් සඳහන කරන්නේ අපි පන්සල්යනි වනුවට ද අපිට බණහන්න පුළුවන් ගෙර ඉඳලත්. ෙදර න්දලත් බනහවට ඔබේ හිත හැදෙනි නැත්තම්. ඔබේ කායික වාචසික සා මානසික සභාාවයන් සංවරසිලි සභාවිටත්තෙන් නැත්තම් එත ලොකු විසාහල අඩුවක් තිබෙනවා. දැන් එතකොට අපිට පේනම මේ බමුණසා බැමිණීයට එක සාටකැයි තිබුණේ. දවසක් ඔවුන්ට හට දකින්ට ලැබෙනවා මන් කාල ගෝෂ කිරීමක් කරනවා ලෝතුරාබදුරජණන් වහන්සේ ධර්මේ දේශනා කරනවා.නිසා බනහන්්ඩෙන්ට කෙලා කිය නො. තියවන පටි පෙනවා දිවාරාත්‍රි දෙකීම ධර්මය දේශනා කරනවා. ඒවෙලාවදී බමුණ අහනවා බැවිණියගින් ලෞතුරාබදුරජණන් වහන්සේ ධර්මය දේශනා කරනවා එනිසාඔබ දවල් කාලය නොද රාත්‍රි කාලයනවාද. බැබනි සඳහන් කරන්නේ මම දහවල් කාලේදී බනහන්්ට යන්නම් අමන කරහ ම රාත්‍ර කාේද ම බනාහන්ට යන්න. ඇතිකොට ය පන්සලට යනවවිට විහාරස්ථාන්ති යනවිට මේ එක සාටකයකින් තමයි තමන්ගේ සරීරය උඩුකය වසාගන ගිහිලති වෙන්නේ. තැන් අපිට පේනවා දවල්කාලේ ගත කරලා මේ බමුණ රාත්‍රි කාලයේදී ලෞතුරාබුදුරජණන් වහන්සගගේ දරම ශ්‍රපණය කරන්ට යනවා ප්‍රමේස් ධර්මී ශ්‍රභණය කරට ගේපු වෙලාවිදිී ඔහුට මේ බනාහගනිඉන්නකොට තමන්ගේ සරීරයේ පස්වන ප්‍රීතියෙන් පිනා යනවා. තමන්ගේ සරීරිය තුළ තිබිච්චි ඉතාමත් මෙැනතන් තමන්ගේ මනස තුළ තිබිච්චි පැහැදිංසාගත සභහාාවය. පින්නත්න ඒ සතුට මනුෂ්‍යයෙකුගේ ජීවිතයට අධ්‍යාවශ්‍ය වන කාරණාවක්. දෙැන් අපිට පේනවා නිරාමිස ප්‍රීතියක් එතැනක් බුක්ති විලින්න්නේ. දෙැන් ධර්මීය ශ්‍රවනය කරන වෙලා විදිී ඔබ ඔබී සිත තුළැති වෙන්න වූ. එඒ සභාවී තත්වේ දිහා බලන්නකොට තමන්ට පුදුමා කරවිදි සතුටක් යවගේම නිදහසක්. මානසික සහල්ඩ භාවයක් මන්ගේ ජීවිතය තුළ ඇතිවෙනවා. තකටේ ධර්මය ඇතිකරගත්ත ධරමී ශ්‍රවණය කිරීමේදී ඇතිවෙනාව ප්‍රීතිය. අපිට පේවා එකක බුද්ධානොස්තියක් බවට පත් වෙනවා. දම්මානස්තයක් බවට පත්වෙනවා. තොට ධරමී මිනිහහි කරනවා. එක භාවනාවක් බවට පත්වෙනවා. මේ බවනාට පුුදදුමාකර විදි සතුටක් තමන්ගේ ජීවිතය තුළ ඇති වෙන. තුළල් අපිදන්න අප අපි ජීවිතය තුළල යම් සතුටක් ඇතිව වුණට පස්සේ. අපි සාමාන්‍ය සිදධකරන දේ තමයි තමන් සන්තකව තිබෙන දෙයක් පරිත්‍යයාග කරන ස්වභාවය තත්ත්වය. තැමි පරිත්‍යයාගේ සෑම මනුෂ්‍යයකොටම කරන්න බැහ හැකි අවක් ඇත්තේ නෑ. ො අපිට පේනවා මේ බමුණගේ දැඩි කැමැත්තක් ඇති වෙනවා තමන් සන්තකව තිබෙන්න්නා වූ මේ සාටකයේ පූජා කරන්නට. පින්වත්න දැන් අපට පේනවා ඔහුගේ මනස ක්‍රියාත්ම කරන ස්භාවය තත්වය. හ එක සිතුවිල්ලක් ඇතිවෙන එක පාටම්ම මමමී සාටකේ පූජාකරන්න ටෝනෑ. මේ සාටකී පූජකරට ඕනය කියලා හිතනකට මහු ආනිප ඇතින් තමත් සිතුවිිල්ලක් ඇතිවෙනවා නෑ මම එක දුන්නොත් එහෙම බැමිණියට පාරුපනයක් නෑමරතම් ප්‍රෝගණ දෙයක් ඇත්තේ නැ. දැම් මේවිතියට දෙන්දෝ නොගන්දෝ, දෙින්දෝ නොගන්දෝ දෙන්ඩද එපැයිද. දෙඩ දෙපැයිද. දෙෙන්ඩ දෙපැයිද. අපි සාමාන්‍ය අපට අපි ජෙවිතේ තුළ ට ඔබ ජීවිතය තුළ මේ කියන මනෝභාවේ. මාන්සික ස්භාවය පෙන්වත්න ඇතිවෙනවා. දෙෙන්ඩ දෙ පැයිද දෙින්ඩ දෙ පැයිද. දෙම්මික දහසක් දෙවල් පිළිබඳව කල්පනා කරනවා. හැබැයි අපි දන්නවා ධර්මය තුළ අපිට කියලදින කාරණාවක් තියෙනවා ජම්කිසි ක්‍රියාවක් කලාට පස්සේ ඒ ක්‍රියාවතුලින් තමන්ටත් ඒවගේම අන්න අයටත් බගිම ලකධර්මීත් ගලපලා බලනකොට අයහප තක් නැත්තන් ඒ කටේත සිදකාලාර කිසි ප්‍රශ්යන් ඇත්තිනේ සව සමාජයට අවැඩක් සිදධවන් නෑ. දැමී ප්‍රීතියට පත්ති චොහෝගේ සිත තුළමී මසුරු කල්පනා දහසක් කෙනවා. ඒ අත්තර නෙවත ශ්‍රද්ධාව උපදේනවා. ඒත නෙවතව තවක් මසුරු සිතක් උපදෙනවා. දැඟ ඔබදන්නවා සමහරිලාවට ඔබම ඔබේ ජීවිතයේ තුළ මීවිදියට ශ්‍රද්ධාවක් ඇති කරගතර පසි දන්නනෙලා හිතෙන. හිතපු ෂනයකෙන් මහතකින් දවසකින් දෙක්කින් තොනකින් මාස්සියක්කිතර යනකොට ආපෝසරයක් බි සිතතුල ඇතින මසුර තක්ක්‍යතියෙනන නෑමික දින් ඩොන ද ට න ද ටන කිය. සමහර දේවල් අපිට පේනව යම්යම් ආකාරයෙහි කල් මරමින් තමන්ගේ ජීවිතය ගත කරනවා. එක කලැකැන් අපි මේක ලබනවාස්සිෙමු ල්ගෞරුද දෙමු තවුරු දෙදකතුනොකිෙද. පිනත් හෝදාවත් ඔබට එකක දින්ට ලබෙන ඉන්නහැ. එන්ට එන්ටම ඔබ ටොබි ජීවිතේයට මස්සුරු මල ඇතිවනාමි සක්කා. අපට පේනවා ඔබට කවදාවත්තේ කටේත කරගඩ ලෙබෙන්නේ. මේ බමුණටත් තමන්ගේ ජීවිතයේ තුළ ප්‍රාත්‍රී කාලේ බණ පටන්ගත්තේ වෙලාවේ ඉඳලාම. ඔහුට පස්්චිම යාමි වෙනකම් ප්‍රථම යාමිත් ගෙවිලායනවා මෙදී අමයාමිත් ගෙවිලායනවා. මේ අන්තිම කාල පරිච්චිදේ වෙනටත් ඇත වශයෙන්ම ඔහුට දෙෙන්ට හිතක් ඇතිවනීම නැහැ. ඔහු දෙෙන්ට කියලා හිතනමත් එක්කම අනිපතින් ඇතිවෙන නෑදෙන්ඩෙපාය කළ සි විල්ක් ඇතියෙන. මීක පුද්ගල මනසතුල ක්‍රියාත්මක් වන කලේෂ ධරමයක් මාමික සඳහන් කරන්නේ එක් තරා කරිකට මාර බලවෙහියක් විදියට. අපි ජීවත්වෙෙන්නේ මාර බලවීගත් එෙක්ක. අපි මහ පරට බැත්ත් කොසඩ වැැස්සත් මිනිස්ුවිදිහයට ජීවත්වවෙෙන්නේ මාරයොත් එෙක්ක. මාරයන් කළම සඳහන් කළේ කෙලිස් බද්ධවිච්චි මිනිස්සු. කෙලිස් එක ගණදනු කරනු මිනිසුත් එක්ක තමයි අප අපේ ජීවිතය ගත කරන සිදුවන්නේ. එනිසා පින්නත්න්නේ අපිට පේන ඔහෝ. මේ මසුරු සිතත් එක්ක යුද්ධ කරනවා. අර සාමන්්‍ය ක්‍රමීතුර සඳහන් කරන්නේ දාානයක් දෙෙනවා කෙලා කෙනෙ එක යුද්ධයක් කිරීම හා සමානයි. ඇත්ත තමන් සන්තකො තිබෙන දේවල් අත්තරිනව යයි කෙල කියන්නේ. එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ලෝකේ තුල එහිම දඳදුන්න්න මිනිසු ඉන්නවා. අනේ පිටිසරතුමාගේ ජීවිතයේ දිහා බරනකොට අපට ඔහු පෙනවා අප්‍රමාණය විතරෙහිම දීපු අවස්ථාවන්. මේ ශාසනින්ට පමණක් නෙමෙයි, ලෝකයේ තුළ විධ සමාජ සේවා කටයතු. සිදකරන පරිසයින්වා දහසක් පිරිසයින්නවා ඔවන් කියන්නේ නැහැ. සාමා්‍ය මිනිසන්ගේ නිවා සදලදනවා ිෙත්තිෙත් හද අරදන වසා මේ බොහෝ දේවල් අපිට පේනවා පින්නවත් නී දෙවල් සිද්ද කරනවා. දැන් අවස්සාන ෙහ එක තීන්දු තීරණයක් ඇති කරගන්න. ඔහු හෝගේ සිත්තුවල ඇතිවිච්චිමි මසුරුමල දහස් ගණනක් සිතුවිලි ඔහු ජටපත් කරගෙන ශ්‍රද්ධහාවක් ඇතික කරගෙන හ ැඩි අධිෂ්ඨානයක් ඇතික කරගත්න්න. ඒ අධිෂ්ඨානය මේික පේනවා අපිට පේනවා ඉත රාකාරකලු සටනන්. සටනින් ඔහු දිනවා ලෝත්‍රර අබුදුරජණන් වහන්සේ ළඟටගේ හිෙල්ලා භාගිතන් වහන්සේට මේ සලුව පූජා කරනවා.මි සල්ුව පූජා කලාට පස්සයෝගේ සිතුතු ල තින සභාාවේ තත්තේ බලන්ට උසදදාධනන් කරන මම දිනවා මම දිනවායයි කළහුත් තෙවරක් උස්හඩිින් මේ ප්‍රකාශයට පත් කරනවා. දිනවා දිනවා යයි කියලා කියන්නේ මොකක්ද මක තමන් තමන්තුළ මැති කරගන්න සටනක්. අපි කරන්නේම අපේ මනසත්‍ය අපි කරගන්න සටනක් උදේන්දර රාත්‍රි කාලයේ එනකම් අපි කරන්නේ අපි අපිම සටන් කරනවස්ථාවන්.හිනිසා රාත්‍රි කාලිදි සමහර ඇත්තන්ට නින්ද කියපු හම දවල් කාලයේ කරපු බොහෝ ක්‍රියාවන් මතකට නැගෙනවා. දැ අපේ ධර්මී තුළ උඩු හිත යට සිට කළලයක් ඇත්තේ හ ඇබැ සිගමන් ප්‍රොයිඩ් පැනි නවවිද්‍යාඥන් සඳංකරණ මනු විශ්ලේෂය සඳහන්කරන්නේ. හි සහ යටිහිත කියලා දිගක්වයෙනවා සාමාන්‍ය ධරමයට ගල පළගත්ත පසේ සාමාන්‍ය ජීවිතය තුල්ලද අපේ මනසට කිසියම් සංකල්පයක් ඇතවුණට පස්සේ. සිතුවිල්ල පිළිබඳව අපි හිතනවා යිතවා ල්පනා කරනවා ඒ සිතුවිල්ල තමන්ගේ මනසතුළ බැසගන්නවා අපිකට සංඥාව කියලා කියනවා. ඒගෙන හිත හිත කල්පනාකරන්න අපිකට කියෙනවා වික් කිය කියලා. ඒ තමන්ගේ සිතර අපපු සිතතුවල්ල මුල් බැසගත් සිතතු විිල්ක් බවට පත්තේන. අපිකිෙනවට ප්‍ර පංචා කියලා කියන. නි පංචත් එෙක් තම ට අප ජීවිතය කතවෙනින්නේ රාත්‍රය කාලේදිත් සමහර වෙලාවටඒ ප්‍රපංචන් එක තම අපට අපේ ජීවිතය කත කරන සිද්ධ වෙන්නේ. ඔබයි තාමත්ම හොඳින් පැහැදලි චේතනවයි යුක්තව. කලබලයකින් තොර ඔබ ඔබ සිත තිබනත් ත්‍රාත්‍රි කාලයේදිත් ඔට ඉතාමත්ම සුවදායි ඉින්දක් ලැබෙනවා. අපිට පේනව ධර්මී තොල පෙන්නන්නම? මෛත්‍රී භාාවනාව සිදධකරනවිට සුකං සුපති සුකම් පරිබුද්ජති. එවනත් ඉතාමත් මොතට නිින්දයනවා ඒ වකීම උදේපාදනින් හොඳට අවදෙන්න්ඩත් පුළන් කිසිම පශයයක් ඇත්තේ එනෑ නපොරු සිහින පේනෙනෑ. මුණු ස දෝස ඇතිවෙන්නේ. එතකොට පේනවා අපට නින්දක් නැත්තීම අප අපි මනසතුල තිබෙන්ෙන ව්‍යාකුල සභාවය තත්ත්ය නිසාම. තුොට අපට අපි මනසතුල විවේකයක් නැතිකම. එනිසා තමයි ධර්මී ඔබට පෙන්වා දෙන්නේ. බී මනස පිරිසුතු කරගඩ කෙලස් පිරිසුදු කරගන්න්ඩ ප අලන්දිකොට මේ බමුණට තමන් සන්තක්ව තිබිච්චි දී අත්තරගණඩ උඩ උඩට සෑහෙන සටනක්දන්නට සිද්ධ වනා. එක ඇත්ත මද හේතුව එක සාට කියයි තිෙන්නේ. එකම සාටකයක් තියෙන දෙයක් මේ දිනවයයි කලා කියන එක අතරිනවයයි කෙලා කියන එක මේ ලේසි කටයුත්තක් නෙමේ. ජීවිතයේ මිනිස්සුන්ටමින් අත්තැරීමී පුරුද්ධ තමන්ගේ ජීවිත තුළ ඇතිකරගත්තු යුතයෙනවා. පින්වත්න්නේ? පයන අපි ධරමය තුළ පෙන්නුම් කරන කාරණාවන් වලදී අපි ඉතාමත් මොඳින් තීරුම් ගැන්ෝන අපි ධානී සහය වගේම අබිනිස්ක්‍රමීය කලා කියන එක එමනත් ම් අපි සඳහන් කරන වචචන දෙක නිරන්තරීමම ඉතාමත්ම පැහැදිල සඳහන්නේ නවා අපි බොහ වෙලාවට ධනී විදිල අපි පාච්චි කරන කියන්නේ ජම්කිසි දෙයක් තවත් කියෙනෙකොට කැපසරුප් දෙයක් එරම් පාවිච්චිට ගතහැකි දෙයක් අපි පූජාකිරීම. ිට පේවා බිනිස් ක්‍රමිණි කලා කියෙන වචනය ඇරගත්තර පස්සේ. හෙමනත්තං අපි දේශනාමන් වල සඳහන් වන අරි අස්ටාගේ මාර්ගය තුළත් අපිට පේවා නිෙක්කම්ම සංකප් නයිස්ක්‍රම්ය සංකල්පයකත්තර පස්සේ එතනද වෙනත් අදහසක් ඇතිවෙන්නේ. දැන් අපි දානී විදිර සඳහන් කරපපු හම තවත් කෙනෙක්පුට ප්‍රෝජනවත්වන දෙයක් අපිට දෙන්නට පුළුවන් තෝ අපිට තවත්දයක් ප්‍රජනත්වන දෙයක් කියලා කියන්නේ අපිට පාච්චි කළ පාච්චි කර අපි. වත්ෙකට පවිච්චි කරන්න බැදියක් දෙනක ෙමයි ධනය කලා කියන්න. ලම ධනනි විර මිදුර ඉග්‍රහහිට ලකිරීමක් කරණ තවත් කෙනෙකුගේ පලප්‍රෝජනය සලකලාවන්ට යම්කිසි දෙයක් දෙනකමි ධනය ගන ඔබ ඕනතරම් ධරමින්න්තුල ශ්‍රවණ කලත්තිබෙනවා ඇමුත්මට මේක පුංචා අදහසක් විතර ඔබට මත්තකරගන්නඩ වශවවෙන්නේ. නෙක්කම්ම මේ නයිස්ක්‍රම්මියි කලා කියන්න ඇත වශයෙන්න මේ ලෝකී තුල ජීපත්තනෙමට මේතින ස්භාවේ තත්ත්ේ අවබෝධ කරගන කලකි කලකිරලා කෙලකන්නේ ඒ අවබෝධය තුළ ඔහු මේ වගේ නිදහස්සීම සඳහු ක්‍රමවේදයක් හොයනවා. එලෙසාමී ආර්්‍ය මාර්ග පලේට පත්තිච්චි උතුමන් වහන්සේලාට අපට පේනව ඔවුන් තමන්ගේ ජීවිතයේ තුළ මේ මාර්ගය සොයාගනයනවා නස්ක්‍රමය පුරුදු කරගෙන යනවා අන්න අඇත්තක තිබෙන බැඳීම ලෝකෙත් එක තිෙන බැඳීම මේ ගැටීීමම් සහක සභාව නිවත්වෙලා ඔහු තමන්ගේ නිදහස ගේ විවේකය ඉතාමත් මොහොදින් මැනුවන් පෙන්වක්න ඕහ හොයාගෙන හොයාගයනවා එනිසාම ලෝකයත් තුල මිනිස්සූ මේ අත්තරිනම යයි කලා කියන එක එමනත් දෙනවා යයි කෙළ කියන එකම බාහිර ලෝකී තියෙන වස්තු දෙනකම නෙමේ අපි සාමානිික පුරුද්ධක්යට අපි සිද්ධ කරන අපි දන්න සමහරැත්තන් තමන් සන්තකොතිෙනඒ වටිනාම අවස්ථා ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවල ලැබිි දේවල් ලොවන් අත්හරිනම එහමත්න් අයිංකරලදානවා තට අපිි පුච්ලියන් හෝ වස්තුව අත්තරිනවා වකීම තමන්ගේ මනස තුලින් ඒ හා සම්බන්ධ තිබිච්චි බැඳීමත් අපි ඉවත් කළ යුතුම වෙනවා. දැන් අපිහිතම කවරුහරි කෙනෙ කිසියම් දෙයක් අත්තරිනව නම් දෙනවාවනම් නැවත නවතත් නවත නැමතත් ඒගැ විමර්ශනය කරකර හොයෝහොය බලනවා නම්. ඒ තමන්ගේ මනසිගේ කත්හරලනෑ. හිංස කෙස් බදවෙච්චි භාවයක් තිබණි දෙැඟ අපිට පේෙනවාමි බමුණට තමන්ගේ සාටකේ ලබාදුුණට පස්සේ ඔහුට කොච්චර සතුටක් තමන්ගේ ජීවිතේ තුළ තියෙනද. ඔව හිතන්නේම කල්පනා කරන්නේම ලෝකයේ තුළ තිබිච්චි අමාරුම දෙයක් මමදිනවා දිනුව ඇය කියලහුට සතුටක් ඇතිවෙනවා. දැන් මේවෙලාේදී බනහාමින් හිට්පු පසේනැති කොසල් රජුත්තුමා බමුණගේ හඬ අහලවරලා බලන මේ මොක්ද ොකක්දම කිවී කියලා මනස දිනුව දිනුවඇය කියෙල කැඩෙ මොක්ද රජපුරුෂයක් කියවල බලනවා. එවිලායිද හ සඳහන් කරනවා. මම මෙන්න මේ මගේ දුස්කර දෙයක් මම සිද්ධ කලාා. දුුස්කර තීන්දුවක් මම ගත්තා. ඒ දුොස්කර තීන්දුව තමයි අපිටබන එක සාටකැයිහිතිබ්නි මටයි බැමිණින්ටයි පොරවග්ඩ එක සාටක අයිති වුණි. හැබැයි මම මේක රාත්‍රී කාලයේ පුරාවටම දර්මී ශ්‍රවනය කරනකට හිතල හිතලා හිතල හිතලා හිතල හිතල හිතලා අපිට පේනවා ඔහෝකි සඳහන් කරන මම අවසානීදීත් තීන්දුවක් ගත්තා. ඒ ීන්ද තමයි මිකලෝව තුරාබුදුරජණන් වහන්සේට. ජාකණ වුන කෙලකෙන හැගේ අදහස පින්න්නත්න ඒවිලාවීදී ඔහුට මේීකරප්පු මහා කැපකිරීමට අජිතම අත්තශයේ සන්තෝෂයට පත්තිලා ඔහුට සාටෙකෙක්ට ලබාදෙන්වා මිසාටක ලබාදන ලබාදන ලබාදින්ද ඔහු තමන්ට ලැබිචි දේවල් ලෝතුරා භාග්‍යතුන් වහන්සට පූජා කරනවා බමුණනාටස්සාබ මිනිටත් අවශ්‍ය කන සාටක දෙකක් පමනක්තියාගෙන අපට පේනවා ඔහු මේ කටේතු සිද්ධ කරනවා න මෙහෙම කරපු ඇත්තෝ අපේ රටත් ඉන්නවා වර්තමාන ලෝකයේ තුළ මේ වගේ මහා කැපකම් කැපකිරීමම් කරපු ඇත්තන් ඕන තරන් අපිට දකිට ලැබෙන පස්සුගේ කාල් පරිච්චෙදකප දැක් යහිංසකම්ම කෙනෙක්පුට තමන්ට ලැබිච්චි පින් පඩියේ මාසකට ලැබිෙන පින් පපඩි කියල න දවස ැට පුංචිම ද ලකපියා දේපනාාතුන් යක්ඇකිත. මේක අවුරදුගරනාවක් තිස්සේ මේ අම්ම එකතු කරන එත්කරගෙන ඒ ගමට භශ්‍යකන පුංචි බුදු කුටියක් සක තියෙනවා ඒ අම් අඒදි බලාගෙන වැදගෙනින්වා අපිට පේනවා මොනතරම් අහිංසකල් ශ්‍රද්ධාවකින් යුක්තු මොනතරම් වීරීවන් තම්ම කෙනෙක්ද. අපට සසරෙහි කෙලෙස් නැතිකරන්ට එවිනි අම්මලාට ඕනතරම් පුලුවන්ක මක් තිබෙනවා. ඉතින් අපිට පේනවා මේ බමුණටත් මේ කරපු කටයුක්ත නිසාම ඔට ඒවෙලායමකඉතින ප්‍රතිඵල ලැබෙනවා. දැන් අපිට පේනවා මිතනදී මේ බමුණාට මේ සාටක පමණක් මනෙමි රජත්තුමා තමන්ගේ නිවසටගේ රාජ මන්දිරයටට ගිහිල්. වටිනා ලක්ෂයක් වටිනා කම්බිලි දෙකක් මෙට දුන්න. මේ කම්බිලි කෙලාකෙන් එත්වශීම් වටිනාම දෙයක් ට බොහෝ රජවරුන් ප්‍රභෝරුන් පාවිච්චි කරන දෙයක් ඔහු ඒ දෙකත් ඒ වෙලා විදිසි දෙකළ මකක්ද ලෝතරා බුදුරජණන් වහන්සේ වැඩවාසය කරන ගඳකිලියෙහි උඩුුවියනක් විද්්‍යයට තමන් වහන්සේ සයිනය කරන භාගතන් වහන්සේ සත්්‍ය පෙන ඒ වාසනෙහි උඩුුවේනට මේ කම්බිලි දෙකිය දෙෙව්වා. මේ බලන මොතරම් ඇැපකිරීමක් කරනවාද. භික්‍ෂුන් මහන්සේලා දම් බලඳන ස්ථානයේ උඩුවේදනක්ලෙසමික බැන්ද. තමන් සන්තකෝ තිබිච්චි දේ වටිනාමදේ ඔහු ලැබෙන ලැබෙනදේ හු ඒ කැපිකිීම සිද්ද කරනවා ඒ හුගේ සෙත්ත තුල ක්‍රියාත්මකිචේ ස භාවය තත්ය. දවසක් කොසල් ජිතම හවස් වෙලාවේදී භාගතන් වහන්සේ සමීපිටි ගෙහිල්ල තතාගතයන් වහන්සේ සමඟ සාකච්චා කරනකොට මේගම්බිලි දැකලවෙවල තතාගතයන් වහන්සේවිම සාසිටිනවා කහම දුරජාන් වහස ලබු ඒවල සඳහරී බමුණන පූජ කලා කියලා. ඒවෙලාදී රජතුමන තවස් සතුටක් ඇතිව වුණා. එනිසා හුට මේ බමුණට අවශ්‍යක බොහෝ දේවල් ඒ වෙලාවිදිම ලැබුණා. ඒවෙලාවිදිම ලැබෙන්ට තරඟට වාශාන ශක්තියක් තිුණ ඇබැයි පස්සේ වෙලාවිදිී භාගිතවන් වහන්සේ අවධාරණය කරනවා යම් බිදියකින් කිසියම් කෙනෙක් තමන්ගේ සිත තුළ ජම්පුන්නෙ කටයත්තක් පින් සිතතු විල්ලක් ඇතිකරගත්තොත් ඒ පින්සිතු විල්ල. ඒ වෙලායිම තමන් ක්‍රියාත්නයකට නගිය යුතු වෙනවා. තමන්ට මහත්වල මහානිසස් ස්භාවයක් අපට අපි ජීවිතය තුළ ඇතිගරගන්නට පුලුවන්ක මක් තිබෙන්නේ අන්න ඒ වගේ මානසික ස්වභාවයක් මනවෝවාවයක් ඇති කරගත්ත කෙන්ෙනෙකුට. දෙවට අපිට පේනවා සමාජයේ තුළ ජීවත්තනමිට මෙන්න මේ වගේ හිතාගන්ට බැරි මිනිස්සු තමන්ගේ ජීවිතයේ තුළ මෙමනි හිතාගන්නට බැරි මිනිස්සු ලෝකේ තුළ ජීවත්තයෙන. නිසා සමහර වෙලාවට ගජජිතාන වසිතා වසිතනුව ගජිතා වගේ අපිට සමහලාට ගොරුවොනවා වහින්නේ සමට ගොරුවනවා වහිනවා එලට වහිනවා ගොරුවන්නේ වහින්න්නත්නය ගොරුවන් න්නත්නෑ මයාදී වශයෙන් මේ මිනිසුන්ගේ චරිත ලක්ෂණ සභාාවයන් දිහා බලකොට සමහරලාට බොහෝම දුප්පත් මනුෂ්‍යිකුයි ජීවිතයේ පවා අපිට පේනවා මේ සභාාවේ තත්වය ඉතාමත් මුොදින් දකිනට ළංගුවක්තිීේ. එනිසා අපි අපි මානම ජීවිතයේ පිළොද මනුෂ ජවිතය පිළිඳව තමයි පෙන්වත්නේ අපිට මිත්තනදී හොඳ විග්‍රහයකට ලක්කරන්න පුළුවන්ක මක්තිය. එනිසා පට අපි ජීවිතයේ තුළ තිබිච්චිමි මනුෂ්‍ය ගුණධර්ම. මිතාමත් වටින්වා පසුගේ දවසක ම දැක් අන්තර්ජාලයට මුොදහැරපු, තොරතුරක් පිළිබඳ මක සඳහන් කරන්නේ ඇතුරු කාරණාවක් වවිදියට එක්තරා ප්‍රදේශයක ම ප්‍රදේශය සඳහකරන්නේ නෑ එක්ත්‍රා ප්‍රදේශයක. දහන බස් නැවතුම් පොලක්කර සාන්නන්නේ ද මරතන්ගේ ස්ථාරයේදී කිසිය භාගයක් බෑගයක් අත පස්සුවෙලා තියෙන කිසියම් කෙනෙකුගේ. කිසියම් පුච්චලය ගිහිල්ලා මේ පුද්ජලයා ඒ පුද්ගලයාට මේ අත්බෑග දෙකුණනට පස්සේ හෝ වට පිටය බල්ලතින කිසි කෙනෙකයිතිකාරයක් කැක්ති හ නමුත් ඔහු ඒ ඇරගෙන ගිහිල්ල තමන්ගේ නිවසරන් ගිහිලලා පර්සික විවෘත කරල බලනවිට ලක්ෂ හතරකමතුලක් බලතින්න. ඒ වගේ ින් කාඩක ලන්න කොට ලි අනකෝලව මේ පුද්ජල බහම සත්්භාවිින් කරනාවේ ත්තුව ේග තත්ත කියල්ලා ඇත්තවශම් හොයාගෙන හිල්ලිවෙල්ල මේ පර්සක සසානිිකුද්දිවල් බාදිලතින. දැන් ඉතකොට ඔබට දැනින්නේීමම කක්ද හිතනමක් බලන්න මේ පුද්ජලයක් කරපු සත්ක්‍රියාව මොනතරන් වටිනා සත්ක්‍රියාවද. හර අත්බේගේ අයිති කාන්තාව මේ පුද්ජලයා තමන්ට නිමසට ගනල්ල ඊළංගට මුකති කරන්නේ මේ අශ්‍ය කරන මුදල්ටි ත්තක්ො දැමුණට පස්ස. මේ කාන්තාව කරලා තියෙන්නේ බිනට දහය පහක් කියයන ංර සල්ලිටික ගන කළ ගන් කළ. අඩම තරමින් පර්සක තිබචී පුචි මාරු කාසටික පවහු ගන කරල තිනම කාන්තාව. ැ ම නස් ම ද් ල රගේ කිය කාන්ත ර විද ල් ගන කරම ගන කන ගන කර. විනාඩි හය පහනකද ගන ක ගනන් කරල කාන්ත ති හරි ල්ි ක්ම තින ොමස්තුති න ද ොට කියල්. බලන දැ. අපිට පේනවා මේ පුද්ගලයා සඳහන් කලා තිබුණේ ඇත්තවශීම ඒ කාන්තාව ගේතුළටත් එන්ඩ කියන්න නැතුව. වතරොට්ක්වත් දෙන්නේ නැතුව. කිසිම් සග්‍රහයක්රන්න නැතුව කිසිම කෘථවී දි බවකුත් නැතිව පොකොමටික තියෙනවා කියලා මේ කීපු දේතුලින් පේනවා අපට අපි මානව ජීවිතය තුළ තියෙන ගඩියම්කක්ත කලින් සපි යම් කිසි කෙනෙක් අපි උදව්වා කොපකාරයක් කළු අපි අඩුම තරමින් අපි දස දහස්වාර්යක්වත් ඔවන්ට පින් දෙන්න වශ්‍ය වෙන. නිසා මේ කාරණාව පිළිබඳ සහිපත් කරමින් විශේෂෙන්මා සඳහන් කරන්නේ අපටත් දන් පැෙන් පූජා කරන ඒ සියල මදිනාටත් අපි නැවත නැවත් ේලා යිදී පුුණ යන දනා කරන්න කැමැති. අදත් මේ දේශනම සඳහා තමන්ගේ පින් බර දායකත්තේ ලබා දුන්න ගම්පා ශ්‍රී බෝධි පාරිී අංක එක හතර ලිපිනී පදිංශි ධම්මිකා ප්‍රදර්ශනී සමන්තිසා මංජුල යන දදු දරුණවුෂින් ශේෂෙන් බලාපොරොත්තිෙනවා ගම්පාශ්‍රී බෝධිපාරිී අංක එකසි හතර දරණ ඉවසේ විස්සූ එෂ්ට නාරන් ගොඩ පියාණන් මේ ගොස් වස තුනක් පරමෙන් මෙත නෙතමට පින්න මදංකරටත් මේ ගෙසියලු ඥාතිහිත මිත්‍රාදීට පින්දෙන්න බලාපොත්වෙනවා. එවගේ වාරීපොල පදිංචි K අශෝකා විජේරත්න මහත්මියය අද මේ සඳහදායකත්ය දරලා තිබෙනවා විශේෂෙන් බලාපොරොත්වෙනවා වාරීපොල පදිංචි, කේම් අසෝකා විජේරත්න මහත්මියගේ, පදදි ෙන් අද ල උපන්දි නිමිත්තේ තමයි ්‍රාධ යිගත්ක දරලා තිබෙන්නේ. එනිසා කේම් අසෝක වි ජරත් වත් මහත්නයට නිදුක් ේවා නීරුග චරජිවිෙන් ලබේවා සුබ උපන්දිනයක් වයත් කියල ්‍රාර්ථතා කරනවා. එවගේම මබවන එල් කිරිමැණකා ඒවගින් පියාවන කේම් ිජරත්න පේතු මාටත් නිෙදු බවත් නීරුග ාච්චිරජිනත් ්‍රාර්ථතනා කරම. මස අටකට පෙර නැසීගිය කේම් ඒබ්‍රහම අපපපු හාමී. සීයා ඇතුළු මේගේ සීලු දිනාට පින් අනද කරන්න බලා පොත්තිෙනවා දේශකැන්හන්සේට නිදු බවත් නිරගුවචිර ජවිනත් පාර්ථතා කරනවා නැතෙමම් කාරය මන්ඩලේ සියලු දිනාට නිදුක් පේවා නරුග වචිර ජයවින් ලැබේවා හිත මිතුර සමටත් නිදු බවත් නීරුග ාවත්්චර ජවිනයක්ත් පාර්ථනා කරනවා. එ වගේ මොන්රාගල කොළොන්ගොල්ල පදිංචී මොන්රාගල දුටගමුණ ජාතික පාසලේ බිස්්්‍රාමක විදහල්පතිනී. නන්දාපත පින්වත් මෑනියෙන් අදවස සම්බන්ධලලා සිටිනවා දස් විසි දෙකේ මාර්ත විසි දෙවිනි දිනට හැත්තෑ දෙවිනි උපන්දිනයට නිදුක් බවත් ීර්ග චර ජීවිනත් ප්‍රාර්ථනා කරන අමමාටත් නිදුක්කේවා ීරු චර ජවින් ලබේවා කියකල පාර්ථනා කරනවා එවගේ ධර්මයට සිත යොමු කළ පරලෝ සැපත් මිත්තනය නෑනියන් පියතුමන් හා ස්වම්පුරුෂාටත් වසරකට පෙරමිය ගිය සුබද්දස සුගද දස්ස බැද්දේ මහතාටත් වන්සුව පර්ථ කරනවා සජිත්ස සිතන දරුවන් පස් දෙනාට බෑනවරු තුන්දනාට එවගේම ලේලිවරුන් දෙදෙනටත් මනපුුරන් හදදනාටත් මිනිබිරියන් දෙදෙනටත් සෞදර සෞදරියන්ගේ පවුල දවාදරවටත් නිදු ව නිරකු බචිර ජිවිනත් ප්‍රාර්ථනා කරන. සිලු දේශකයන් වහන්සේලා නෙත් කාර්ය මන්ලෙට සෞඛ්‍ය කාර්මණ්ඩලයේ හා ආරක්ෂකංසවල සැමට වගේම ිගමුණ ාතික පසලේ විදවහල් පෙත්ති ඇතුළූ ගුරු මන්ඩුලට දවා දරුවන්ට ආධ සිිෂුන්ට හා පාසලේ ප්‍රජාවට සෙත් පතන්ඩත් මේවි අවස්ථාවදී බලාපොරොත්වෙනවා ඒවගේ මෙරිකාවි ලාස්වේගසිී පදිංචි මල්කාන්ති යිස් මහත් මේ සහ උතා විසින් අද දබසය සම්බන්ධ වී සිටිය මට වවසර අටකට පෙර ඇමෙරිකා විදිී පරලෝ සැපත් ල්පි ෘප්පගේ කමල් නන්දන ඩයිස්වාම් පුරුෂයාගේ හැට තුංවනි ජනමදිනය සේපත් කිරීම දහ අරමුණු කොටග තමාට මෙවැනි අකල් මරණෝයක් කිසිදා සිද නොවවයි ප්‍රාර්ථනා කිරීමටත් නැසේගිය රුපගේ එඩ්න් ඩයස් මාමාන්්ඩටත් හිනි හාමිණී බිජබර්ධන නැදනයට තල්පාවිල මාටිං සිල්ලෝ අපපයාානන්ට සහ මීට දෙෙමසකට පෙර නැසේගිය අම්බලන්තොට B.PK ආරිවිතී පුංචි අම්මාට උතුම් නිවන්සුව ප්‍රාර්ථනා කිරීමටත් සොජිවස සිටින BPK ලලාවති ආදරණය මැනියන්ට නිදු බවත් නිරුග වච්චිර ජීවිනිත් ප්‍රාර්ථනා කිරීමටත් දෙපාර්ශයේම නැසේගේ සීලෝම ඥාතීන්ට පින් අනබදන් කිරීමටත් පුවිශේෂෙන් බලාපොරොත්ත වෙනවා පාර්ශයම සියලු සහෝදර සෞදරයන්ට ඥාතීන්ට පොතනුවටත් ෙත්වතන්ඩත් බලාපොත්වෙනවා ගෞරුණ ස්වාමින්න් වහන්සේ හා නෙත්ත එ ෙම් කාරමන්න්නේෙ සල් මහත් මහත්මට නිදුක් බවත් නිර්ග භච්චිර ජවිනත් පාර්ථනා කරනවා හ സ ර .ැ്. அखाසటచබുම්මటா දීවානාගහමहिందిකා pഞం த అනුമதிtwa ശර්‍රखంතුలోෝකසාසනం அखाසటచබുම්මట දවානාගමहिందిකා පුഞంతం అනුമෝதிھا ശిරరखంතුදීසන அखाසటచබുම්මటா දීවානාගා මහින්දිිකා පු්ඥම්තං අනුමොහෝදිත්වා චිරංගරක් අන්තුවං සදාතිී මදනාටම සම්මා සම්බුදු සරමයි.